බුදුරජාණන් වහන්සේගේ ගුණය අනන්තයි. භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණයේ සුවඳ එදා දේවරම් මහා විහාරයෙන්, පූර්වාරාම මහා වනාරණයෙන්, දඹදිව් තලයෙන් දිගන්තයට පැන නැගුණා. ඒ දිගන්තයට පැන නැගුණ බුදුරජාණන් වහන්සේගේ ගුණය සිහිපත් කරන දෙවි මිනිසුන් විසින් නොඑක් ආකාරයේ ආමිස පූජාවන් සිදු කළා. ආලෝක පූජා, සුවඳ පූජා, මල් පූජා, ඒ වගේම දානමාන පූජා කිරීම ආදී වශයෙන් බොහෝ පූජාවන් සිදු කළා. ඒ අතරට සුවඳ පූජාවත් එදා හිටපු දෙවි මිනිසුන් විසින් සිදු කළා. දිව්‍ය ලෝකේ දෙවිවරු විසින් දිව්‍යමය සුගන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේ පූජා කළා. ඒ පූජා කළේ බුද්ධ රාජ්‍යයටපත් වෙලා ලෝකයට දහම් දේශනා කරන්න ආරම්භ කරපු මොහොතේ නෙමෙයි, මව් කුසේ පිළිසිඳගත් මොහොතේ පටන්ම දෙවි මිනිස් විශේෂයෙන් දෙවිවරු බ්‍රහ්මරාජවරු බුදුරජාණන් වහන්සේට දිව්‍යමය සුවඳින් පූජා කළා. ඒ වගේම මහා මායා දේවීන් වහන්සේට දිව්‍යමය සුවඳින් පූජා කළා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේට මේ අචේතනික වස්තුන් පවා අපි හිතමුකෝ ඈත වනාරණක සුපිපි සුවඳ මල් තියෙනවා කියලා, ඒ මල්වල සුගන්ධය පවා බුදුරජාණන් වහන්සේ වඩින දිසාවට ඒ සුවඳ හමාගෙන එනවා. ඒ වගේ මේ ස්වභාවික වස්තුන්ගේ පවා යම්බඳු සුවඳ වහනී වීමක් තිබෙනන් ඒ සියලු සුවඳින් බුදුරජාණන් වහන්සේට පූජා වුණා. ඉතින් එනිසා භාග්‍යවතුන් වහන්සේ අනන්ත ගුණ සුවඳින් ලෝකය සුවඳවත් කළා. ඒ ගුණ සුවඳට උපහාරයක් ලෙස ඒ ගුණ සුවඳ අනුස්මරණය කරමින් තමයි අපි මේ සුවඳින් භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්නේ. සුවඳ කියන්නේ කවුරුත් ප්‍රිය දෙයක්, ඉෂ්ට අරමුණක්. මල් කියන්නේ ඉෂ්ට අරමුණක්, සුවඳ කියන්නේ ඉෂ්ට අරමුණක්. ඒ වගේම කෙනෙක්ගේ හිත දැක්කපු පමණින් සතුට වෙන මල් ටිකක් දැක්කට පස්සේ, දැන් ඒ කාලින් දම්ම අද වෙනකම් මේක සම්ප්‍රදායක් මල් පූජාවෙත්. ඒ වගේම සුවඳ පූජාවත් එහෙම තමයි. යම්බඳු සිල්වතුන් ගුණවතුන් ඉන්න ප්‍රදේශ විවිධාකාර ඔය අගිල් ආදී සුවඳින් සුවඳවත් කරනවා. ඉතින් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ සුවඳ පූජා කරන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණ සුවඳ සිහිපත් කිරීම වශයෙන්. ඒක දෙවි මිනිසුන්ගේ ඓතිහාසික පූජාවක්. අදත් ඒ පූජාව දෙවි මිනිසුන් විසින් සිද්ධ කරනවා. දිව්‍ය ලෝකේ දෙවියෝ පවා, මිනිස් ලෝකේ මිනිස්සු පවා, රහතන් වහන්සේලා පවා ඒ භාග්‍යවතුන් වහන්සේට සුවඳින් පූජා කරනවා. සිල්වත් වූ ගුණවත් වූ උතුමන් වහන්සේ නමකට ජීවිතයේ කවුරු හරි කෙනෙක් කුමක් හෝ දෙයකින් පූජා කළොත් ඒ පූජා කරන කෙනා පූජකෝ ලබතේ පූජං, පෙරලා එයා පූජා ලබන කෙනෙක් වෙනවා. ඒ පූජා ලැබීමේ ප්‍රධාන ආනිසංසය තමයි එයා නිවන් දක්නා ජාති දක්වාම සිල් ගුණ සුවඳින් ලෝකය තුල කීර්ති නාම හිමි කරගන්න කෙනෙක් වෙනවා. ඒ වගේම තමයි සුවඳ පූජාවේ විශේෂ ආනිසංසයක්. එයා උපනුපන් ජීවිතවල දෙවියන් මිනිසුන් සහිත ලෝකයේ බොහොම ජනප්‍රිය කෙනෙක් වෙනවා. දෙවි මිනිසුන් ආදරය කරන කෙනෙක් වෙනවා, ප්‍රියමනාප කෙනෙක් වෙනවා. ඒ වගේම එයාගේ වචනය බොහෝ දෙනා විශ්වාස කරනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ සුවඳ පූජා කරපු ශ්‍රාවකයෝ ඉන්නෝ දැන් ඔය කාලේ සුමන රාජකුමාරිකා වගේ අය ප්‍රාර්ථනා කළා තියෙනවා, පෙර සංසාරේ බුදුවරුන්ට සුවඳ පූජා කරලා මගේ ශරීරයෙන් සඳුන් සුවඳ වහනේ වේවා කියලා. ඒ වගේම සඳුන් සුවඳ උපනුපන් ජීවිතවල වහනේ වුණා. මේ ශරීරයෙන් සඳුන් සුවඳක් හමනවා කියන්නේ ලෙහෙසි වැඩක් නෙමෙයි. ප්‍රාර්ථනා ශක්තිය අනුව ඇගේ ශරීරයෙන් සඳුන් සුවඳ හැමුවා. ඒ වගේම මේ පින්වත් අහ පින්වත් පෙරසහල ඇති අපේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ නැගණියට එක්තරා කර්ම විපාක රෝගයක් ඇවිල්ලා ඇගේ ශරීරයෙන් එක එක රෝගාබාධ හැදිලා දුඟ දහමන්න පටන් ගත්තා. හැබැයි කාලයක් යනකොට බුදුරජාණන් වහන්සේට සුවඳ ආදී දේ පූජා කළ ගොම පිරිබඳ කරලා ආසනසාල ආදී පූජා කිරීමෙන් ශරීරයෙන් සුවඳ වහනය වුණා. ඉතින් ඒ වගේ සුවඳ පූජා කිරීමේ ආනිසංස ලෙස මෙලොවදී පරලොවදී කීර්ති නාම හිමි වෙනවා. නුගුණ අපවාද දොස් අභූත චෝදනා යා කරා එන්නේ නැහැ. ඒව ආවත් වහාම ඒව දුර වෙලා යනවා. ඒව මේ සාමාන්‍ය ලෞකිකත්වය තුළ ලැබෙන ආනිසංස. ලෝකෝත්තර භූමියේදී පිරිසුදු සීලයකින්, පිරිසුදු සමාධියකින්, පිරිසුදු ප්‍රඥාවකින් ආධ්‍යාත්මී බබළුවාගෙන වාසය කරන්න ලැබෙනවා. ඒ වගේම මෙයා සිල්වත් එක්ක කියලා දෙවියන් සහිත ලෝකේ ප්‍රසිද්ධ වෙනවා. අසවලා ගුණවත් එක්ක කියලා ප්‍රසිද්ධ වෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේගේ ඒ කීර්ති නාමය මේ වෙනකොට අනන්ත සක්වල පැතිරලා ගියා. සක්වලින් සක්වල ඒ පැතිරලා ගියේ පෙර සංසාර ගමනේ මලින් පහනින් සුවඳින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට පුද දෙමින් පාරමී පිරු අනුහස. ඉතින් ඒ නිසා සුවඳ පූජා කරන කෙනෙකුට ලෞකික ජීවිතයේ යම්බඳු ලෞකික අරමුණක් වේනම් ඒ සියලු අරමුණු ඒ සුවඳ පූජාමේ පින්බලයෙන් සාර්ථක වෙනවා. ඒ වගේම තමයි ලෞකිකත්වයේ තුල එයාට මාර්ගඵල නිවන් සුවේ හිම්කොට සියලුම ලෞතුරු සැනසීම ලැබෙනවා. ඒක තමයි සුවඳ පූජාවේ ආනිසංසය. සුවඳ කිව්වහම මේ දුමාරයක් නැංවීම නෙමෙයි. දැන් අපි ගත්තොතින්
දැන් තියෙන බොහෝ සුවඳ කූරු දැල්වුවොත් ඒව අපි ඉන්න සමීපයේ තැබුවොත් එහෙම සමහර විට ඒ දුමාරේ ආග්‍රහණය වුණොත් කැස්ස හැදෙන්න පුළුවන්. ඇස් වලින් කඳුළු බේරෙන මට්ටමේ බොහොම සැරක් දැනෙනවා. එතකොට ඒ පූජාව සුවඳ පූජාවක් කියලා එකහෙලා කියන්න අමාරු. සුවඳ පූජාව කියන්නේ මේ නාසයෙන් ලබන අරමුණක්. එතකොට ඒ නාසයට ඉතා මිහිරි ඉෂ්ට අරමුණක් වෙන්න ඕනේ. එතකොට දැන් කාලේ කෙරෙන සුවඳ කූරු පූජාව තුළ ඒ මූලික පරමාර්ථ ඉෂ්ට වෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි දැන් අපි ගත්තොත් මේ ලෝකේ මිනිස්සු තම ශාරීරිය සුවඳවත් කරන්නට ඒ වගේ වටිනා කියන දසදහස් ගණන් ලක්ෂ ගණන් වටිනා සුවඳ විලවුන් වර්ගයෙන් පාවිච්චි කරනවානේ. ඒතොර ඒව මේ ශරීරයට විසක් නැහැ. ඒව මේ නාසයෙන් ආග්‍රහණය කළා කියලා නපුරක් නැහැ. අන්න ඒ වගේ දේවල් පූජා කිරීම තමයි සැබෑ සුවඳ පූජාවක් කියන්නේ. මේ ලෝකයේ ඇති ඉහළම සුවඳ වර්ග මිනිස්සුන්ට පූජා කරන්න හම්බ වෙන්නේ මනුස්ස ලෝකේ තියෙන සුවඳනේ. දිව්‍ය ලෝකේ තියෙන සුවඳ දෙවිවරු පූජා කරනවානේ. අන්න ඒ වගේ මේ සුවඳ කූරක් නල්වලා දැම්මම සුවඳ පූජාවක් කළා කියලා එතනත් යම්බඳු සුවඳ පූජාවක් තියෙනවා. නමුත් අපි බලන්නට ඕනි ඒ කරන පූජාවෙන් ඒ සුවඳ පූජාවෙන් බලාපොරොත්තු වන අරමුණ ඉෂ්ට වෙනවද? දැන් අපි ගත්තොත් හඳුන් කූරු මිටියක් දැල්වල යම් තැනක තැබුවොත් එහෙම ඒ කිට්ටුවටවත් යන්න බෑ ඒ දුමාරයත් එක්ක. එහෙම වුණොත් ඒක දැන් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැනකනේ අපි දැන් සුවඳ පූජාව කරන්නේ ජීවමාන වැඩ ඉන්න තැනක. එතකොට වැඩ ඉන්න තැනක පූජා කරනවා නම් ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේදී ඒ සුවඳ පූජාවෙන් කිසිදු පරිබෝධයක් වෙන්න බෑ. ඒ වගේ මේ සුවඳ පූජාව තුළ මේ ශරීරයට කිසිදු ආබාධයක් ඇති වෙන්න බෑ. පහසුවෙන් ඒ තැන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් අන්න ඒ කාරණය සදැහැති ශ්‍රාවක පිරිස සලකා බලන්නට උන සුවඳ පූජාවක් සිද්ධ කරද්දී. අපි හිතමුකෝ සාමාන්‍යයෙන් සුවඳ කූරු තියෙනවා බොහොම ස්වභාවික ලෙස ආග්‍රහණය කරද්දී වැඩි මේ විසක් ආදියක් නොවන විදිහට සකස් කරපු ඒ වගේ සුවඳ කූරු පූජා කරනවා නම් ඒක ඇති වරදක් නැහැ. හැබැයි එම පූජාවක් කරාද ටිකක් ඈතට වෙන්න, ඒ තැන පිරිසිදු කරලා ඒ සුවඳ පූජා කරන්නේ මොකද දුම් වැටිලා ඒ වගේම අළු වැටිලා ප්‍රදේශෙම අපිරිසිදු වෙලා කරන පූජාවෙන් වස්තු විසද කිරියතා කියන ප්‍රඥාවේ අංගය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ හාත්පස පිරිසිදු කළ එක සුවඳ කූරක් හෝ දැල්වීමෙන් ලැබෙන ආනිසංසය ලබන්න නම් ඒ දුම් අයින් කරන්නට ඕනි. ඒ වගේම ඒ සුවඳ කූරවල තියෙන දැල්වී අවසන් වූ සුවඳ කූරවල තියෙන අවසාන කොටස් අයින් කරන්නට ඕනි. හාත්පස පිරිසිදු කරලා තමන්ගේ දෝත පවා දෝවණය කරගෙන ඉතාම ශ්‍රද්ධා සම්ප්‍රයුක්තව එකම සුවඳ කූරක් හෝ දැල්වනවා නම් ඒක බොහොම ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. එනිසා කරන පූජාව සුවඳ පූජාවක් වේවා මල් පූජාවක් වේවා ඉතා පිරිසිදු දෝතින් පිරිසිදු හදවතින් ගතපවා පිරිසිදු ඇඳුමකින් සරසාගෙන පූජා කිරීමෙන් ප්‍රඥාව පහළ වෙන්න ඒක උපකාරක ධර්මයක් වෙනවා. මෙවැනි බොහෝ වටිනා ධර්ම කරුණු අප්ලෝඩ් කර සැනින් ඔබේ ජංගම දුරකථනයට නොටිෆිකේෂන්ස් ලැබෙන්න ඔබත් දැන්ම සමා TV YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බොහෝ දෙනාගේ හිතසුව පිණිස මේ ඔබේ කල්යාණ මිත්‍රයන් අතරේ ෂෙයා කරන්න. ඔබට තෙරුවන් සරණයි.